පොදුබල සේනාවේ පාණනී කියලා පුජලෙක් තමයි මේ චෝදනාවත් කරලා තියෙන්නේ වටරැක හිමියන් සහ මාත් සහභාගී වෙලා සිංහ කොඩියේ ඉරා දැමීම පිළිබඳ වැඩ කටයුත්තක් කළා කියලා මේක තමයි දැන් මේ විභාගය විමර්ශන කරගෙන යන්නේ දැන් මේ රටේ ජාතික සමගිය ගැන කතා කරන වස්තාව වෙනස් කළා සාධනීය ලෙස සකස් කළ යුතුයි කියන හැමෝටම විරුද්ධව නඩු දාන එක තමයි මේ ඒකාබද්ධ විපක්ෂයට මුකු ගහන අයගේ වැඩ කටයුතු. මෑතදී රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් නඩුවක් දාලා මේ නීති ගේනවා කියලා වස්තාව වෙනස් කරනවා කියලා එතුමාටත් වරෙන්තුවක් ආවා. ඉතින් වරෙන්තුවක් එතුමාටත් ආපු එකේ මට වරෙන්තුවක් ආපු එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මේ රටේ වස්තාව වෙනස් කරනවා විතරක් නෙමෙයි කොඩිය විනාශකිරීම ගැන අපි මත ප්‍රකාශ කරලා තියෙනවා. අපේ රටේ සිංහලයාගේ වරිග කොඩියේ සිංහයා දාගෙන තියෙන එක අපිත් මම පක්ෂයක් හැටියට අපේ මතේ තියෙන එක නුසුදුසුයි. සිංහ කොඩිය වික්‍රමබාහුගේ කොඩිය. ඒක සිංහබාහුගේ කොඩිය අපේ ගෙදරෙල්ල ගන්න තියෙන කොඩිය. ඒක හැමෝගෙම කරෙල්ලන්න අපිට බැහැනේ. බෞද්ධ ලාංඡනය හෝ උත්තරීතර ලාංඡනයක් මොන හරි ලාංඡනයක් හෝ උනාට කමන්නේ. එවැනි අපි සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් සංකේතාත්මක වර්ධනයක් කොඩිය කරලා යුතුයි කියන මතේ අපි ඉන්නවා. ඒක ප්‍රකාශ කරන්න යෝජනා කරන්න කාටත් අයිතියක් තියෙනවා. එතකොට ඒක කරා කියලා අපිව හිරගෙවල් වල දාන්න පුළුවන් කමක් නැහැ මම හිතන හැටියට. නමුත් ඒක උත්සාහ දරනවා. ඒකට එකතු කරනවා නොයෙකුත් අපි අපරාධ වශයෙන් මේ තියෙන සිංහ කොඩිය පිච්චුවා පාරේ දැම්ම අරවම්මයක් කියලා නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ තමයි සිංහ කොඩිය කෑලි කඩලා ඉල්ලගෙන යන්නේ. පාටවල් දෙකක තීරු දෙකක් ඒක කපලා තමගේ වාහනවල ගහගෙන යනවා. මම එතන හිටිය නිසා අත්තරංගුවට ගන්න පුළුවන් වෙන විදියට තමයි ඒගොල්ලෝ යෝජනා කරන්නේ. නමුත් විමර්ශනයේදී එහෙම පේන්නේ නැති නිසා මගෙන් කට උත්තරයක් අරගෙන මේක ඉදිරියට දානවා. මේක නඩුවක් කරනවද නැද්ද කියන එක ඇටෝනි ජෙනරල් මැතිතුමා තමයි කරන්නේ. නැත්නම් ඒක ඉදිරි කාලයේදී සිද්ධ වෙයි මොනවා වෙනවද දන්නේ නැහැ. ඕන දෙයකට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා.